යන්නේ නැතිව වුණාට යන්න බලාගත් පිරිසක් ඉන්නවනේ අපිට පේනවා දැන් රාජිත් සේනාරත්න මන්ත්‍රීවරයා ලිපිවම මේ ජනාධිපති කොරයා පිළිබඳ ගුණ කතා කියනවා ඒකම මේ සරත් ෆොන්සේකා මහත්තයා සම්පූර්ණයෙන්ම විරුද්ධව ඉන්න ඔබතුමාගේ නායකයාට ඡන්දෙ දෙන්න සහ ඉදිරිපත් වෙනවා මේ වගේ පිරිස ඉන්නව නේද මේ සමගි ජන බලවේග මේ වෙලාවේ රනිල් තමයි ඔව් සරත් ෆොන්සේකා මැතිතුමා නම් ඔබතුමාලා දන්නවා එතුමාට ජනාධිපති මැතිවරණයේ තරඟය කරන්න ආසාවක් සිහිනයක් තිබුණා. ඉතින් ඒක එතුමා පක්ෂය තුලත් යම් යම් මන්ත්‍රීවරුන්ට කතා කරලා යම් උත්සාහයක් දැරුවා. ඉතින් ඒ හින්දා එතුමාට තේරුණා පක්ෂයේ කවුරුවත් එතුමාගේ අදහසට එකඟ නැහැ. පක්ෂයේ ඒකමතිකව ඒ වගේම සමගි ජන බල වේග සන්ධානයේ නායකයොත් ඒකමතිකව සදිත් ප්‍රේමදාස මැතිතුමා තමයි ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් කරන්න කියලා තීන්දුව කළා. එතනින් පස්සේ තමයි එතුමාගේ ගමන් මාර්ගය වෙනස් වුණේ. ඉතින් එතුමාට තේරුම් ගියා සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා එතුමාට වෙන්න බැරි බව. ඉතින් ඒ උඩ එතුමා පක්ෂේ නායකත්වය විවේචනය කරමින් මං හිතන්නේ ආණ්ඩුවේට අවශ්‍ය දේ කරන්න එතුමා පටන් අරගෙන තියෙනවා. දැන් ඔබතුමාලට කාන්තා හඬක් අහිමි වෙනවනේ. ආ රාජිත් සේනාරත්න එමැතුමාගෙනත් තැවුවා නේද? ඔව් ඔබතුමා කියන විදිහට දැන් රාජිත් සේනාරත්න මැතිතුමා යනවා යනවා කියන කතාවක් තියෙනවා. එතුමා යන්නෙත් නැහැ ආණ්ඩු එතුමාව ගන්නෙත් නැහැ. මට තේරෙන විදිහ ඒක තමයි. මම දන්නේ නැහැ. සී එක එක කෙනාට සිහින තියෙනවානේ. ඒ සිහින තියාගන්න එකේ වරදක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ ඒ සිහින මේ රටේ ජනතාවගේ ජනතා දීපු වරමට පයින් ගහලා ජනතාවට ද්‍රෝහි වෙලා ඒ සිහින ඉෂ්ට කරගන්න උත්සාහ දැරීම තමයි වරදක් හැටියට මම දකින්නේ. අද සමගි ජන බලවේගයේ ඉන්න සියලුම මන්ත්‍රීවරුන්ට මේ රටේ ජනතාව ඡන්දෙ දුන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයේ යටතේ අපිට විපක්ෂයේ කාර්යභාරය කරන්න කියලා. එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ආණ්ඩුව හැදුවට පස්සේ තමයි අපි පාර්ලිමේන්තුවට ආවේ. එතකොට අපිට ජනතාව දුන්නේ මහි රාජපක්ෂලාගේ පාලනයට එරෙහිව දීපු ඡන්දයක් තමයි අද අපිට දුන්නේ. එතකොට ඒ ජනතාව දීපු පණිවිඩය මේ ඉන්න නියෝජිතයන්ට තේරුම් ගන්න බැරි වීමයි තාම අවාසනාවන්තයි. ඉතින් සමහර අයට සිහින ඉක්මනට ඉෂ්ට කරගන්න ඕන වෙලා තිබෙනවා. ඉතින් සමහර අය බලන්නේ කාගේ පිටින් හරි ගිහිල්ලා Tamange සිහින ඉෂ්ට කරගන්න. ඉතින් එවැනි තත්ත්වයක් තමයි අපිට දකින්න තියෙන්නේ. ඉතින් අයියෙන්ද අපි මේ පණිවිඩය නිවැරදිව වටාගෙන තිබෙනවා. අපේ රටේ ජනතාව අපිට එදා 2020 පාර්ලිමේන්තුවට යන්න වරන් දුන්නේ රාජපක්ෂ පාලනයට එරෙහිව අපේ හඬ නගන්න කියලා. අද තියෙන පාලනයත් වික්‍රමසිංහ රාජපක්ෂ පාලනයක් අද තියෙන්නේ. හරි එදා සමගි ජන බලවේගයට ඡන්ද දීපු ඡන්දදායකයන්ගෙන් ඡන්ද වලින් ඇවිල්ලා අද සමහර උදවිය ඇමතිකම් ගන්න අරව ගන්න මේවා ගන්න උත්සාහ දරනවා. ඉතින් අපිටත් ඇත්තටම ඒගොල්ලෝ පිළිබඳ කනගාටුවක් තිබෙනවා. ඉතින් මං හිතන්නේ ඉදිරියේදී මැතිවරණයක් ආවම ජනතාවම මේ සම්බන්ධව තීන්දුව తీරන ගනි. නෑ එක සද්දයක් ඇහුන්නේ නෑ අර ජනාධිපති ජනාධිපතිතුමාගෙන් කොන්ත්‍රාත් අරගෙන ඔය එක එක ගනුදෙනු කරගෙන මේ ඉන්න පුද්ගලයෙක් ඉතින් ඔය රතින ටිකක් දාලා තියෙන වෙන කොහෙවත් මැදකොළඹ කියලා කියන්නේ සුදු වැල්ල නෙමෙයි. ඕ ඒක තමයි ඕ. එහෙම එකක් අපේ පාක්ෂිකයෝ නෙමෙයි. ඉතින් ඒ ජනාධිපතිතුමා එක්ක වැඩ කරන කීප දෙනෙක් එතන හිටියා. ඉතින් ඒක මේ රටේට ලොකු බලපෑමක් කරේ නේ. අපි දැක්කනේ මේ මරදාන විතරක් නෙමෙයි රටේ සමහර තැන්වල ජනාධිපතිතුමාගේ එක ඉන්න පාක්ෂිකයෝ රතින ටිකක් පත්තු කළා නැතුව නෙමෙයි. ඉතින් ඒක මේ රටේ ජනතාවගේ මහා ලොකු ක්‍රියාකාරීත්වයක් තිබුණේ නැහනේ. ඔබතුමාලා දැක්කා පාළු පාරවල් වල රතින පත්තු කළා. ඒක ඇත්ත. අපිත් දැක්කා. ඉතින් එහෙම ඔව් කිරිබත් රැට කෑවා. ජනාධිපතිතුමා කොමාරි රැටත් කිරිබත් කැවුවා. මම කියන්නේ මේ එතුමාගේ කතාව අහලා මිනිස්සු පාරවල් වලට ඇවිල්ලා ප්‍රීතිഘോഷා තියලා මේ වෙඩිපත්තු කරලා එහෙම ක්‍රියාකාරීත්වයක් ආවේ නැහනේ. මේ ජනාධිපතිතුමාගේ වටේ ඉන්න ජනාධිපතිතුමා දෙන දෙයක් කාගෙන ඉන්න යම් කණ්ඩායමක් ඇවිල්ලා රතින ටිකක් පත්තු කරලා ගියා ඉතින්. ඕක බැලුවේ ජනාධිපතිතුමා උස්සන්න නෙමෙයි බැලුවේ. කියන්නේ දැන් මේගොල්ලෝ උස්සන්න හදනවා ජනාධිපතිතුමාව. දැන් ඉස්සෙන්නේ නැහනේ. හුඟක් උත්සාහ කරනවා ඉස්සෙන්නේ නැහැ. ඉතින් ඒකට කරන්න දෙයක් නැහැ ඉතින්. දැන් බලන්නකෝ. දැන් හොඳම විහිළුව බලන්නකෝ. දැන් ජනාධිපතිතුමා මේ ජනාධිපතිතුමාගේ කතාව කරනවායි කියලා උදේට ඇවිල්ලා කවුද ප්‍රතිසාකච්ඡාවල් දෙකක් කරේ? ප්‍රසන්න රණතුංගයි
මහින්දානන්ද ගමගේ නේද? ඒ දන්නනේ ඇනවුස්මන්ට් එක දෙන්නේ. එතකොට පේනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අද කොයිතරම් දේශපාලනිකව බංකොලොත් වෙලා ඉන්නවද කියලා. ඒ කියන්නේ ජනාධිපතිවරයාට මේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාව හිරේ යනකම් එයාට නිින්ද දෙන්නේ යන්නේ නැහැ කියලා. මහා බැංකු මංකොල්ලය ගැන විශාල ලෙස ජනතාව අතර මතයක් අරන් ගියේ මහින්දානන්දයි ප්‍රසන්න රණතුංගයි. අද ඇවිල්ලා දේශපාලන ඒගොල්ලෝ අද ඇවිල්ලා රනිල් වික්‍රමසිංහගේ ගුණවර්ණනා කරනවා. අපි මේ වගේලා කාට කියන්නේ? ඉතින් ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ මේ රටේ ඉන්න මිනිස්සු මන්දබුද්ධිකයෝ කියලා. 2020 රනිල් වික්‍රමසිංහව පළු ඇරියා. රනිල් වික්‍රමසිංහ හොරා කියලා කිව්වා. රනිල් වික්‍රමසිංහ මේ මහා බැංකුව කැඩුවයි කියලා කිව්වා. රනිල් වික්‍රමසිංහ ඉන්නකම් මේ රට හරියන්නේ නැහැ කියලා කිව්වා. ඉතින් එහෙම කියපු අය රාජපක්ෂලත් එක්ක ඉන්න උදවිය අද ඇවිල්ලා කියනවා රනිල් වික්‍රමසිංහ තමයි මෑන් කියලා. ඉතින් අපි මොනවාද ඒකට කියන්නේ ඉතින්? ඒගොල්ලෝ රනිල් වික්‍රමසිංහ මෑන් කියලා කියන්නේ වෙනම කොටවත් නෙමේ. රනිල් වික්‍රමසිංහ තමයි ඒගොල්ලන්ගේ ආරක්ෂකයා. මේ රටේ රාජපක්ෂ පාලනය විසින් කරපු බංකොලොත්භාවය, මේ රටේ ආර්ථික ඝාතනය, මේ රටේ ඇති කරපු වංචා දූෂණය, ඒ සියලු දේවල් රනිල් වික්‍රමසිංහ අද ඒගොල්ලෝ වෙනුවෙන් පෙනී හිටිනවා, ඒව ආරක්ෂා කරනවා. ඒ හින්දා තමයි අද එදා මහින්දානන්ද රනිල් වික්‍රමසිංහ හොරාගෙවපු මහින්දානන්දට අද රනිල් වික්‍රමසිංහ හොඳ වෙලා තියෙන මුකුත් හින්දා නෙමෙයි. මහින්දානන්දගේ ආරක්ෂකයාත් අද රනිල් වික්‍රමසිංහ බවට පත් වෙලා තියෙනවා. ඔව්, එතුමියට මට දැනගන්න ලැබුණා මහාධිකරණයෙන් එතුමියට තිබුණු ඒ නඩුව සම්බන්ධව තීන්දුවක් ලබා දීලා තිබෙනවා. මං හිතන්නේ ඒ සම්බන්ධව එතුමියගේ නීතිඥවරු ඒක අභියාචනා අධිකරණයට ඒ තීන්දුව සම්බන්ධව ඉල්ලීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. මං ඒ ගැන දන්නේ නැහැ. මොකද එතුමියගේ ඒක පෞද්ගලික ආරවුලක් සම්බන්ධව ඇති වෙච්ච නඩුවක්, එතුමියගේ ක්‍රියාකාරීකය එක්ක සම්බන්ධ වෙච්ච නඩුවක්. ඒ හින්දා ඒ නඩුව තිබුණු තොරතුරු විස්තර ගැන මම දන්නේ නැහැ. නමුත් නඩු තීන්දුව මට ආරංචි වුණාම මම හොයලා බැලුවාම මට දැනගන්න ලැබුණා එතුමියගේ නීතිඥවරු ඒ මහාධිකරණයේ දීපු තීන්දුව සම්බන්ධව අභියාචනා අධිකරණයට යන්න බලාපොරොත්තු වෙනවා කියලා. සත් නිවුස් ප්‍රධාන පුවත් විකාශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න. දසත YouTube නාලිකාව subscribe කරන්න.